කොන්නේ නේද අපි ටවුන් හෝල් වලට ආවා. දැන් අපි උත්සාහ කරන්නේ වික්ටෝරියා ස්ටැචු එක ගාවට යන්න. ටවුන් හෝල් වල අද හරිම බිසි කියන්නේ දවසක් වෙලා තියෙනවා. මගේ හිතේ මිනිස්සු හරියට පිරලා ඉන්නවා. ඔයාලට බලාගෙන පුළුවන් මිනි ගාලා මිනිස්සු ඉතින් හැමතැනම. නේ හැමතැනකටම වාකී කට්ටිය යනවා. භාවනා කරන එක්කනේ බලාගන්න පුළුවන් ඔයාලට මේ වීදි. ප්‍රියන් ඉස්සරහට ඇවිදගෙන මේ තමයි ඉතින් ටවුන් හෝල් එක. මෙතනින් එහා පැත්තේ තියෙන වික්ටෝරියා ස්ටැචු එක වික්ටෝරියා බිල්ඩින් එකට ඉස්සරහින් මේ විදිහට. මේ තියෙන වික්ටෝරියා බිල්ඩින් එක හරි පරණ බිල්ඩින් එක. ට්‍රෑම් එකත් යනවා. පාර පැන ගන්න ඕන ඔක්කොන්ට මොකද පාර පැන ගන්න එක ලේසි නෑ. ඉතින් තමන්ගේ වෙලා වෙනකන් ඉඳ වෙනවා නැවතිලා. මෙතන නැවතිලා ඉමු අපේ වෙලා වෙනකන්. පේනවා ඇති නේ අනිත් මිනිස්සුත් නැවතිලා ඉන්න ලස්සන. ලංකාවේ වගේ මේ වාහන තපුරුවට නවත්තලා තියෙනවා මිනිස්සුත්. ඒ කියන්නේ තමන්ගේ අවස්ථාව වෙනකන් ඉන්නවා ඉතින් කනගාටුයි. ටික වෙලාවකින් මගේ හිතේ අපිට යන්න පුළුවන් ඒක. මම රෙමේ ඉක්මනට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉක්මනට අපිට අපේ අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ප්‍රයෝජනෙක. තව තැනකින් පාර මාරු වෙන්න ඕන. ඉතින් මෙතනින් විතර පාර මාරු වෙලා තමයි. එතනත් මගේ හිතේ නැවතිලා ඉඳ වෙයි බලමු. එතන නම් අනිත් අය පයින්න මගේ හිතේ වාහන යන එන තැනක් නෙමෙයි. ට්‍රෑම් එක ගිහිල්ලා ඉවරයි. ට්‍රෑම් එක ගිහිල්ලා ඉවරයි කියන්නේ අපිට පොඩි චාන්ස් එකක් තියෙනවා. ඉතින් මාරු අනේ එතනත් සිග්නල් එක වැටලා තියෙන්නේ මාරු වෙන්න පුළුවන් එකේ. මේ තියෙන්නේ වික්ටෝරියා ස්ටැචු එකේ. ඉතින් මේක පෙන්වන්න තමයි ඔයාලා මෙච්චර දුරක් අරගෙන ගන්න පුළුවන් වෙයි. දැන් ඉරේලියත් ඇතුළේ ඉරේලිය වෙන ආහාර කෙලින්නේ නේද? මේ තමයි වික්ටෝරියා ස්ටැචු එක. මම වික්ටෝරියා රජින ගැන අපි අහලා තියෙන දේවල් වලට වඩා වැඩිපුර යමක් දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් බලන්න චිත්‍රපටයක් තියෙනවා 2017 රිලීස් වෙච්ච එකක් වික්ටෝරියා ඇන් අබ්දුල් කියලා. අනේ චිත්‍රපටය බැලුවොත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් එයාගේ අන්තිම කාලයාගේ පෞද්ගලික ජීවිතේ කොහොමද ගෙවි ගිහිල්ලා තියෙන්නේ කියලා. එයාට ලංවෙච්ච පුද්ගලය තමයි අබ්දුල් කියලා කියන්නේ. ඉතින් බලන්න පුළුවන් මේ අබ්දුල් කියන එක්කෙනා ඉන්දියාවේ ඉඳලා මේ දෙන්නයි කතාව කොහොමද යන්නේ කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට එයාගේ පුතාගෙන් කියන්නේ එයාට තිබ්බ බලපෑම්, එතකොට රාජ්‍ය රටේ රාජනීතිය කොයි විදිහටද ක්‍රියාත්මක වුණේ, ඒ සියරුම දේවල් බලා ගන්න පුළුවන්. සේරම දේවල් කියවට සේරම බලා ගන්න බෑ. ඉතින් යම් තාක් දුරකට බලා ගන්න පුළුවන් වික්ටෝරියා ඇන් අබ්දුල් ෆිල්ම් එක ඔයාල බැලුවොත්. මේ තියෙන්නේ ක්වීන්ස් වික්ටෝරියා බිල්ඩින් එක. මේ වගේ තමයි මේ ක්වීන් වික්ටෝරියා ස්ටැචු එක පිටිපස්ස, يعني පස්වස්ස දර්ශනය.